අයිබුවන් අද අපි ඔබට පැහැදිලි කරන්න යන්නේ බබෙක් ලබා ගැනීමේ සාමාන්‍ය පරීක්ෂණයට අමතරව කෘතිමව කළ හැකි පරීක්ෂණ මොනවාද යන්න ගැනයි. අපි මෙතෙක් ඔබට පැහැදිලි කරා මූලික පරීක්ෂණ ගැන ඩිම්බ පිටවීම ස්වාම්පුරුෂයාගේ ශුක්‍රාණු ධාතු පරීක්ෂණය ඒ වගේම ඔබගේ ගර්භාෂයේ ඇතුළ සහ පිටත ගැබ් නාල ගැන කරන පරීක්ෂණ ඒ වගේම IUI ප්‍රතිකාරය ගැන. දැන් සමහර විට මේ සේරම දේවල් හොඳට තීද්දිත් IUI පරීක්ෂණ 6 වතාවක් කරාට පස්සෙත් සමහර කෙනෙක් ගැබ් නොගන්නට පුළුවන්. මෙවැනි තත්යකදී අපි මේකට වෛද්‍ය විද්‍යාව සඳහන් කරනවා unexplained infertility කියලා. ඒ කියන්නේ අපිට තිබෙන පරීක්ෂණ වලින් පැහැදිලි කරන්නට බැහැ ඇයි ඔබට බබෙක් නොහිටින්නේ කියලා. නමුත් මෙතන හේතුවක් තියෙනට ඕන නැත්තම් බබෙක් හිටින්න ඕනනේ. ඒ හේතුව තමයි එක හේතු නෙමෙයි වගේ හේතු ගොඩක් තියෙනවා. ඒකේ මම ඔබට එක පැහැදිලි කිරීමක් කරන්න. දැන් අපි ඔබට කරන ලැපරොස්කෝපි පරීක්ෂණයෙන් හෝ HCG පරීක්ෂණයෙන් හරියටම දැනගත්තොත් ගැබ් නාලවල තත්ත්වය හොඳයි කියලා. ඒකෙන් කියන්නේ අපි ඩයි එකක් ඇතුළට දැම්මම ගැබ් නාල වලින් ඩයි එක පිට වෙනවා කියන එක. නමුත් මෙතෙන්දී ගැබ් නාල ඒ විදිහට තිබීමම ප්‍රමාණවත් නැහැ. ගැබ් නාලයට හැකියාව තියෙන්න ඕනේ ඩිම්බය උරාගෙන මැදට ගේන්නත්. ඒ මැදට ගෙනාපු ඩිම්බේ තමයි ශුක්‍ර ධාතුව විසින් ගිහිල්ලා බබෙක් හම්බ වෙන්න අවස්ථාව සලසලා දෙන්නේ. මෙන්න මේ දේ වෙන්නේ නැත්නම් මේකට කියන්නේ ගැබ් නාලවල ක්‍රියාවන් කියලා. මේ ක්‍රියාව වෙන්නේ නැත්නම් සමහර විට සාමාන්‍ය දෙයකින් IUI වෙන දෙයකින් හෝ සාමාන්‍ය ක්‍රමයකින් ඔබට බබෙක් සාදා ගැනීම අසීරු වෙන්නට පුළුවන්. මේක තමයි එක අවස්ථාවක් ඔබට unexplained infertility කියලා කියන්නේ. මොකද අපිට ගැබ් නාලවල ක්‍රියාකාරීත්වය මැනීමේ පරීක්ෂණයක් දැනට නැති නිසා. මේ වගේ අවස්ථාවක අපිට කරන්න පුළුවන් දේ තමයි ගැබ් නාල අවශ්‍ය නැතුව බබෙක් හදාගන්න ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට යන්නේ. ඒකදී අපි කියන්නේ IVF in vitro fertilization කියලා. ඒකදී කරන්නේ බබා පරීක්ෂණාගාරයකදී නාලයක් තුල බබාට වැඩෙන්න ඇරලා ඒ හැදිච්ච බබේ ගර්භාෂයේ ඇතුලේ තැන්පත් කිරීමක් කරන එක. මේක ඉතාමත් සංකීර්ණ ක්‍රියාවලියක්. මේකට වියදම ගොඩාක් යනවා. මොකද විශේෂයෙන්ම ඔබගේ ඩිම්බ එකක් නෙමෙයි ඩිම්බ ගොඩාක් මේකට අපි අරගන්නවා එළියට. ඒකට යන නික්ෂේපන වලට යන වියදම ඉතාමත් අධිකයි. ඒ වගේම සංසේචනය කිරීමේදී ඒ අවශ්‍ය කරන තරලයට යන වියදම ගොඩක් අධිකයි. ඒ වගේම සංසේචනය කරාට පස්සේ මේක තැම්පත් කිරීමේදී යන වියදමත් අධිකයි. ඒ නිසා මෙවැනි IVF ප්‍රතිකාරය සඳහා සෑහෙන මුදලක් ලක්ෂ 10කට වැඩි මුදලක් ලංකාවේදී ඔබට වැය කරන්නට සිදු වෙනවා. දෙක කනගාටුවට කරණක් තමයි. අපිට දැනට රජයේ රෝහල්වල මෙවැනි ප්‍රතිකාරයකට අපිට අවශ්‍ය අවස්ථාව නැහැ. නමුත් පෞද්ගලික රෝහල්වල පමණක් ලංකාවේ කීප තැනකම මේ ප්‍රතිකාරය කරන්නට පුළුවන්. මේ ප්‍රතිකාරය තව තවත් ඉස්සරහටත් යන්න පුළුවන්. මොකද දැන් මේ වගේ ප්‍රතිකාරයකින් අපි හිතමු ශුක්‍ර ධාතු ගොඩාක් අඩු කෙනෙකුට මෙවැනි ප්‍රතිකාරකින් බබෙක් හැදීමේ හැකියාව තියෙනවා. මොකද ඒකෙදි කරන්නේ එක ශුක්‍ර ධාතුවක් අරගෙන බලෙන් ඒක ඩිම්බය ඇතුළට ඇතුල් කරලා බබෙක් හැදුනට පස්සේ ඒ බබා නැවත ගර්භාෂයේ තැන්පත් කරන එක. ඉතින් ඒ වගේ එක දෙයකට විතරක් නෙවෙයි ගැබ් නාලවල ප්‍රශ්න වලට විතරක් නෙවෙයි ශුක්‍ර ධාතු වල ප්‍රශ්න තියෙන ඒවටත් අනිත් අපිට හරියටම පැහැදිලි කරන්නට බැරි අවස්ථාවලදීත් IVF ක්‍රමයෙන් බබෙක් සාදා ගැනීමේ හැකියාව තියෙනවා. මෙතන එකම ප්‍රශ්නේ තියෙන්නේ මේකට යන වියදම සහ කොච්චර අපි වියදම් කරත් 40ක් 45ක් ඇතුළත තමයි මෙමෙනි තත්වයකින් ඔබට බබෙක් සාදා ගැනීමේ හැකියාව තියෙන්නේ. අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ රජයේ රෝහල්වල මෙවැනි පහසුකමක් නැහැ. නමුත් පෞද්ගලික රෝහල් ගොඩාක් තැන්වල මේ හැකියාව දැනට ලංකාවේ පවතිනවා. ඉතාමත් හොඳ සාර්ථක ප්‍රතිඵල ඒවයින් අරන් දීලා තියෙනවා මේ පෞද්ගලික රෝහල්වලින්. ඔබට ඒ සඳහා මේ තත්ත්වයේදී යොමු වන්නටත් පුළුවන්. සමහර වෙලාවට ඔබ අහලා ඇති මෙවැනි පරීක්ෂණකින් පස්සෙත් IVF කරාට පස්සෙත් සමහර අයට බබාලා හිටින්නේ නැති තත්ත්වයන් තියෙනවා. ඉතින් මං කිව්වා වගේ මේක 100%ක් සාර්ථක ක්‍රමයක් නෙමෙයි. එහෙම හිතාගෙන යන්නට එපා. 40ක් 45ක් විතර සාර්ථක ක්‍රමයක්.
හැබැයි මේකේ හොඳ කමක් තවත් තියෙන්නේ මෙවැනි සම්පූර්ණ වියදමක් කළා ඔබ කලල කීපයක් හදාගත්තොත් සමහර විට කලල දෙකක් තැම්පත් කරාට පස්සේ තව කලල අධිශීතන තත්ත්වයේ තබා ගැනීමට හැකිය හැකියාව දැනට තියෙනවා ලංකාවේ. එවැනි කලල පසු කාලයක තැම්පත් කිරීමේදී අරතරම් ලොකු වියදමක් යන්නේ එවැනි කීපවරක් කරන්නටත් පුළුවන් මේ අධිශීත කරපු කලල ගොඩාක් කාලයක් තැම්පත් කරලා තියෙමෙත් හැකියාව තියෙනවා. ඒක නිසා ඔබට මූලික වියදම අරතරමට ගියාට ඔබට කලල කීපයක් ආවොත් කලල දෙකකට වැඩි ගණනක් එන්නට ඕන. අවාසනාවකට කලල දෙකක් විතරක් ආවොත් මේ තත්ත්වය ඔබට කරන්නට බෑ. අධිශීත තත්ත්වයේ කලල තැම්පත් කරලා තියලා ඊට පස්සේ ඒක නැවතත් ගර්භාෂය තුළට ඇතුල් කර ගැනීමේ හැකියාව තියෙනවා මූලික අවස්ථාවලදී ඔබට බබෙක් නොහිටියොත්. ඉතින් මේ සියල්ලක්ම කරන්න පුළුවන්ගෙන මම ඉස්සෙල්ලා කියවදී පෞද්ගලික රෝහල විතරයි. නමුත් මේක තමයි ඔබට තියෙන අන්තිමම විදිහ, ඉතාමත් සාර්ථක විදිහ වියදම වැඩි වුණත් බබෙක් සාදා ගැනීමට. අදට අයිබෝවන්. අයිබෝවන් Women Wellness YouTube නාලිකාව වෙත සාදරයෙන් පිළිගනිමු. මෙවැනි ඵලදායී වීඩියෝ නැරඹීමට කැමති නම් අපගේ Women Wellness YouTube නාලිකාව subscribe කරන්න. bell icon එක එබීමෙන් නවතම වීඩියෝ ඔබ වෙත ලබාගත හැක. ස්තුතියි.